පල සෝශල් මීඩියා එක්ක මේ මොහොතේදී සම්බන්ධ වන සජීවීව සම්බන්ධ වන ආදරණීය දෑබර ප්‍රේක්ෂක ඔබට ඉතින් මම මේ ඉන්නේ කුවේට් රාජ්‍යයේ කුවේට් මාලියා සිටි එකේ ඉඳන් ගත්තොත් කිලෝමීටර මං හිතන්නේ 100කට අසන්න දුර ප්‍රමාණයක කේරාන් රිසෝට් එකේ ඒ කියන්නේ ඉතාමත් සුන්දර ප්‍රදේශයක් ඔබට දකින්නට පුළුවන් මුහුදු ජලය රැගෙන නිර්මාණය කරපු ගොඩබිම තුළ සුන්දර අවස්ථාවක් ජලාශයක් වෙනිය අවස්ථාවක් මුහුදු කරේ ඉතින් සංචාරකයින් බොහෝ දෙනෙක් මේ ස්ථානයට එනවා නිවාඩුව ගත කරන්නට ඉතින් මම මේ මොහොතේදී සූදානම් විශේෂ ප්‍රසංගයක් පිළිබඳව කුවේට් රාජ්‍යයේ දැවැන්ත ප්‍රසංගයක් තවත් පිළිබඳව කතා කරන්නට අපි ශ්‍රී ලාංකිකයෝ සංවිධානය 7 වෙනි වරටත් ඉදිරිපත් කරන රිද්ම ගී මියසිය මේ දැවැන්ත සුන්දර ප්‍රසංගය පිළිබඳව කතා කරන්නට ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ මොහොතේ ඔබට දකින්නට පුළුවන් මේ ඉන්නේ අපි ශ්‍රී ලාංකිකයෝ සංගමයේ ගරු සභාපති සනත් ප්‍රියල් මහතා අයිබෝන් ඔබතුමන්ට සුබ සන්ධ්‍යාවක් ඉතින් අපි ප්‍රකාශයක් කරමු 29 වෙනි දා මේ මාසේ 29 වෙනිදා පැවැත්වෙන ප්‍රසංගය පිළිබඳව සන්ධ්‍යාවක් වේවා මගේ හිතවත් සහෝදර සහෝදරනි අපි ශ්‍රී ලාංකික සංගමයේ කියන්නේ කුවේට් එකේ තියෙන දැවැන්ත සංගමයක් ඉතින් අපි හැම අවුරුද්දෙම කරන අපේ බෙදා සත්කාරය තමයි දුප්පත් නැති බැරි කෙනෙකුට අපි ගියක් දොරක් හදා දීම ඉතින් මේ පාරක් අපි තෝරගත්ත දුප්පත් පවුලකට ගියක් හදා දෙන්න ඉතින් මේ පාර අපි හැම අවුරුද්දෙම අපි කරන සංවස්තරයේ තමයි අපි ලංකාවේ බෑන්ඩ් එක ගෙනලා ගායක ගෙනලා මේ අපි සංගීතය කරලා ඒ සංගීතයෙන් අපිට ලැබෙන ආදායමෙන් තමයි අපි මේ දුප්පත් වලට ගියක් හදලා දෙන්නේ ඉතින් මාර්තු මාසේ 29 වෙනිදා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කුවේට් එකේ මෙහෙර සියම ශ්‍රී ලාංකික ජනතාවගේ මං ඉල්ලා සිටිනවා අපි මේ කරන ප්‍රජා සත්කාරය නේද ඔයගොල්ලොත් ඇවිත් දායක වෙන්න ඔයගොල්ලෝ මේ ගන්න ටිකට් එකෙන් ඕන ලැබෙන්න ලොකු පිනක් එම නිසා මං ඔබලාගේ සියලු දෙනාගේ මං ඉල්ලා සිටිනවා මාර්තු 29 පොල්ගායල් හොරයිසන් සමග අමිලා නදීසානි ආත්මා ලියනගේ ගායක යුවල මේ අවස්ථාවේ පැමිණන කුවේට් එකට 28 වෙනිදා 29 වෙනිදා සොයක තිනවා වරද්දන්න එපා මාර්තු 29 තමයි පුරුගල හොරෂන් සංගීත කණ්ඩායම පැමිණෙන්නේ සොයක තින්නේ හවාලි බොයිස් ස්කවුට් ශාලාවේදී මම ගෞරවයෙන් ආරාධන කර සිටිනවා සියලු දෙනාටම අපි සංගමයට බෙදා සත්කාර කරනෙන් කැම කෙනෙක්ම ඇවිල්ලා සහභාගී වෙලා ටිකට් එකක් අරගෙන ඒකට දායකත්ව ලබා දෙන්න කියලා ඔබ සියලු දෙනාට ස්තුතියි ඔබ ආමන්ත්‍රණය කළේ අපි ශ්‍රී ලාංකික සංගමයේ සභාපති සනත් මහතා ඉදින් මාත් එක්ක මේ වෙලාවේ ඉන්නවා තවත් ප්‍රවීණෙක් කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් අතර ප්‍රවීණෙක් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ සංගීත ප්‍රසංග කලාව තුළ ප්‍රබල සංවිධායකවරයෙක් අධ්‍යක්ෂීම් බහුල පරිණත සංවිධායකවරයෙක් බොහෝ තමයි ඔයගොල්ලෝ හැමෝම හොඳින් හඳුනන මේ ඉන්නේ ආනන්ද සේනාලි මහතා අයබෝන් සුබ සන්ධ්‍යාවක් ඔබතුමන්ට මම මේ ප්‍රසංගය ගැන ඔබත් සක්‍රීයව දායකත්වයේ ලබා දෙනවා ඊට කලින් මම අහන්න කැමති කලහරා ඔබට ප්‍රකාශ කරන්න කුවේට් ලාංකීය ප්‍රසංග කලාවේ ඔබ අර පන්සතාන් කලාව වගේ අධ්‍යක්ෂීම් බහුල සංවිධායකවරේ ඔබත් පෞද්ගලිකව ප්‍රසංග සංවිධානය කරනවා ඉතින් කොහොමද ඔබතුමා දකින්නේ විශේෂයෙන්ම මේ කුවේට් ලාංකීය ප්‍රසංග කලාව පිළිබඳව සංක්ෂිප්තව අපිට සටහනක් තබන්න මම ස්තුතියි මුලින්ම මම ස්තුති වෙනවා අද දින ලෝක කාන්තා දිනේ අපි සමරන මොහොතේ අද තමයි සුපුරාදා තමයි අපිට නිවාඩුවක් අම්මිනේ කුවේට් රාජ්‍යයේ ඉතින් ඒ නිසා අපි ආවා කේරාන් නගරයට ඇවිල්ලා අපි පොඩ්ඩක් විනෝද වෙන අතර අපි මේ කල ටීවීයේ අධිපතිතුමාව අපේ අංජු මහතාගේ ඉල්ලීම මත මේ අවස්ථාවේ වචන ස්වල්පයක් මේ කලහරා දැන්වීමට මට අවස්ථාව දීම ගැන මුලින්ම මම මාසයි ඒ වගේ මෙතුම හැවුවා ප්‍රශ්නයක් මේ ප්‍රසංග කලාව 2008 ප්‍රසංග කලාව අද ඉදා දියුණු තත්ත්වයකට ඇවිල්ලා තිනවා එදා වගේ නෙමෙයි එදා සංවිධායකවරු දෙන්නයි තුන් දෙනයි හිටියේ ඒ වගේම ආයතන කීපයයි හිටියේ ඉතින් අද එක නෙමෙයි අද එක සර්ජනය වෙලා සැහැන විසක් සංගීත කලාවට එන්න වෙලා තිනවා ඒක පිළිබඳ මම සතුටුයි ඒ වගේම මේ අවස්ථාවම උපයෝගී කරගන්නවා මොකද මම ශ්‍රී ලංකා අපි ශ්‍රී ලාංකික සංගමයේ භාණ්ඩාගාරික වශයෙන් මාර්තු 29 දින පවත්වන අපගේ ප්‍රසංගය පිළිබඳ මේ අවස්ථාවේ වචන ස්වල්පයක් ප්‍රකාශ කිරීමට අප ශ්‍රී ලාංකික සංගමයේ 9 වෙනි සංවත්සරයේ උදෙසා මේ අවස්ථාවේ අපි පවත්වන රිද්මගී මියස් එයින් ලැබෙන ආදායම අපි
නිවසක් තනා ගැනීම තනා දුප්පත් පවුලකට ශ්‍රී ලංකාවේ පරිත්‍යාග කිරීම තමයි අපගේ මූලික පරමාර්ථය. ඒ පරමාර්ථයේ උදෙසා තමයි මේ සංගීත සංදර්ශනේ පවත්වන්නේ. මෙතන මට විශේෂ දෙයක් කියන්න ඕනේ. ශ්‍රී ලංකාවේ සංගීත කණ්ඩායම් පිළිබඳ ඉතා ජනප්‍රිය කණ්ඩායමක් වෙන හොරයිසන් පොල්ගහවෙල හොරයිසන් සහභාගී වෙනවා. ඒ වගේම විශේෂ දෙයක් මට කියන්න තියෙනවා තවත් ආත්මාලියන කියන ගායකයා අවුරුදු 10කට විතර පස්සේ තමයි කුවේට් රාජ්‍යයට පැමිණෙන්නේ. ඒ නිසා එම සංගීතය නැරඹීමට සියලු දෙනාම පැමිණ ලෙස මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි අවිලා නැදී සානි ඒ වගේ ගායිකාවන් රැසක් සහභාගී වෙනවා. එම නිසා එම සංගීතයට පැමිණ අපේ මේ ප්‍රජාසත්කාරයට සහයෝගය දක්වන්නයි කියලා දායකත්වය දක්වන්නයි කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම ජය වේවා. ස්තුතියි ආනන්ද සේනානි මාතයි. අපි ශ්‍රී ලාංකිකයෝ සංගමේ ගරු භාණ්ඩාගාරිකතුමන්. ඉතින් දෑවර ප්‍රේක්ෂකයනි, මා නැවතත් සිහිපත් කරනවා එන්න මාර්තු මාසේ 29 වෙනි මේ මාසේ 29 වෙනි සිකුරාදා සවස 7ට හවාලි බෝයිස් ස්කවුට් ශාලාවට අපි ශ්‍රී ලාංකිකයෝ සංගමය ඉදිරිපත් කරන රිද්ම ගී මියසිය සමගින් ඒකාත්මික වන්නට. ඉතින් ඊනෙන් නම් ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා සුවදායි